සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත අත්හරු කළ ශ්‍රී ලංකාවේ අංක කේප්‍රවෘත්ති ප්‍රකාශය පැතිගතට කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දම්කා බේසින් මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරහට පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මල්ලතු අස්ගිරි මහනායමරුන්ට සහ කාඩිනල් හිමිපාණන්ට පිළිගන්වයි සහරාන් ගැන උපදෙස් නොදුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලොක්කෙකුට වැඩ වර්ධින ලකුණු ගමන් මල්ලෙන් මතු වූ මලසිරුර යක්කු එළවන්න දරුවා බිලිදුන් මවත් කට්ටඩි කතත් රිමාන්ඩ් බෙල්ලක වදිද්දී හරස් මගට ඇතුළු කළ බසයක් දුම්රියේ ගැටෙයි දෙදෙනෙකුට බරපතල තුවාල මේ අප්ප කවුද අයියෝ ගාමිණී අයියා ගාමිණී අයියා අයියෝ ගාමිණී අයියා දෙවරා කල්ගිය සාමාන්‍ය පෙළ ඇරඹෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව ඉන්නත්කරණය සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ජනතාව තවත් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා මේ අතර තවත් ආසාදිතයන් 192ක් අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 83434ක් දක්වා ඉහළ ගියා ගෙවුණුපැ 24 තුල නව ආසාදිතින් 352 දෙනෙකු වාර්තා වූ අතර ඊට විදේශගතව පැමිණි දෙදෙනෙකුද අයත් වාර්තා වූ නව ආසාදිතින්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වූ අතර එම ගණන 112ක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 57 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 50 දෙනෙකු වාර්තා වී තිබෙනවා මේ අතර තවත් මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දක්ුණේ 471ක් ලෙසයි මෙලෙස මීගොසත්තේ කුරුණෑගල අනුරාධපුර ගම්පහ රුග්ගහවිල දෙමළගම කොළඹපහ සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් කොවිඩ් ආසාදිතෝ ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබූ යාචකයෙකු එම රෝහලින් පැන ගොස් තිබෙනවා දඹුල්ල නගරයේ සෙගමන් නැදින යාචකයෙකුලක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දඹුල්ල රෝහලට පැමිණි අවස්ථාවේ සිදු කළ කොවිඩ් පරීක්ෂණයකදී ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා අනතුරුව ඔවුන් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ රාත්‍රියේ යාචකයා මෙලෙස පැන ගොස් තිබෙනවා එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 24374 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති අතර ඒ අනුව මේ දක්වා 466350 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍යාංශ පවසනවා එයටදී යුද හමුදා සමාජිකින් 46173කට නාවික හමුදා සමාජිකින් 10435කට ගුවන් හමුදා සමාජිකින් 7447කට පොලිස් නිලධාරීන් 19375කට සෞඛ්‍ය සේවයේ නියුතු වන් 176808කට මෙවර විට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා එමෙන්ම සෞඛ්‍ය අංශ සඳහන් කළේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 186245ක් සහ අවදානම් කාණ්ඩයට ගැනෙන පුද්ගලින් 18995 දෙනෙකුට මෙවර විට කොවිඩ් එන්නත ලබා දී ඇති බවයි. මේ අතර රාජ්‍යතන්ත්‍රිකින් 205 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 123 දෙනෙකු වෙනුවෙන්ද මෙවර විට කොවිෂීල්ඩ් එන්නත් ලබා දී තිබෙනවා. වේලාසනින් මේ මේක දැනුම් දෙන්න පුළුවන් නම් අහවල් ප්‍රදේශයට අහවල් දවසේ අපි මේ වයස් කාණ්ඩයට බෙහෙත් පිදිනවා. එතකොට හැම කෙනෙකුටම සූදානමක් වෙන්න පුළුවන්. සමහර තැන්වල පෝලිං කිලෝමීටර් ගානක් දිගට. ඉතින් ඒක තවත් මේ කොවිඩ් වසංගතයේ පැතිරීමට යම්කිසි ආකාරයෙන් බලපාන්න පුළුවන්. සමහර තැන්වල රෝගී ඉන්නේ නැහැ. වේලාසනින් වහලා යනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මම හිතන්නේ ඒකට ක්‍රමවේදයක් සකස් කිරීම සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණ ක්‍රමවේද භාවිතා කරලා කරගෙන යනවා යාතු කර්මයක් අතරතුරදී දැරියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අතරගොඩගත් දැරියගේ මව සහ යකදුරු කාන්තාව ලබන 12 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකාරියන් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳ වූ අවස්ථාවේදී මෙහිදී සැකකාරියන් වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයක්.
බියගම කඳුබඩ ප්‍රදේශයේ මවාක්සිය දියණියට අමනුෂ්‍ය බලවේගයක් අරුඩු විය තැයි පවසමින් අසල නිවසක ගුරුකම් කටයුතු සිදු කරන කාන්තාවක් වෙත ඇයව කැඳවාගෙන ගොස් තිබුණේ පෙරේදායි ගුරුකම් කටයුතු සිදු කළ කාන්තාව දැරියට තෙල් සාතුවක් සිදු කර වේවැල් වලින් පහර දී ඇති අතර එෙහිදී සිසුනුව දැරිය එදින රාත්‍රියේම බියගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබුණා සිද්දීන් මියගේ කඳුබඩ ප්‍රදේශයේ වදින්චි ෆාතිමා රිපා නැමැති නවහැවිරිදි දැරියා අමනුෂ්‍ය බලවේගී වත් කිරීමටයි පවසමින් අදාළ යාගය සිදු කළ ලයිමා පාලිඩර නැමැති යකදුරු කාන්තාව සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි අටිගල මහත්මිය සකකාරියන් දෙදෙනා මාර්තු 12 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙස නියෝග කළා පොලිසිය විසින් නඩු බහණ්ඩ හැටියට කැඩී ගිය සහ යම් තත්ත්වයක තිබෙන වේවැල් 7ක් සහ ශාන්ති කර්මයේ සඳහා යොදාගත්තායි කියන තෙල් කුප්පියක් කරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා දැරියගේ දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා දැරියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ගාල්ල දෙවට කටුගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. මෙතර අදාළ යාතුකර්මයේ සිදු කළ කාන්තාවගේ කඳුබඩ පිහිටි නිවසේ ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණේ මියගේ දැරියට යුක්තිය ඉටු කරනු ලෙස ඉල්ලමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් අද බල්ලතු අස්ගිරි මහනාහිමිවරුන්ට හා අග්‍රාධිගුරු අතිඋතුම් මෙල්කම් කාදින රංජිත් හිමිපාණන් වෙත පිළිකන් වඩු ලැබුවා මේ අතර සහරන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිපති උපදෙස් ලබා දීමට අසමත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාබිට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා අබනවා අන්තවාදී කටයුතු වල නිරත වෙමින් සිටි සහරන් හෂීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාස EER 8/2017 නම් ගොනුව ඉදිරිපත් කර තිබුණේ 2017 වසරේ ජූනි 7 වනදායි. එහිදී එම ගොනුව බහරව කටයුතු කර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීසන ලෙදහරේ. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ සිදුවන තෙක්ම සහරන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දෙදෙනා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසයට උපදෙස් ලබා දී නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා. ඒවන පිටත් අදාළ ගොනුව සඳහා උපදෙස් ලබා දීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ආයතන සංග්‍රහය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මූලික විමර්ශනයක් පවත්වනු ලැබුව අතර
ඔවුන්ගේ නිර්දේශයේ විතිබුනේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසිස්ට විරුද්ධව විනය අනුකූලව කටයුතු කරන ලෙසයි. ඒ අනුව ඔවුන් සම්බන්ධ නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්‍රූ මහතා පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. ඊට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇද්දැයි හිරු ප්‍රවෘත්ති නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇති බවත් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට දැනුවත් කර ඇති බවයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයට අනුව ආයතන සංග්‍රහයේ 48 දෙවන උපලේඛන යටතට ගැනෙන අකාර්යක්ෂමතාව නම් වරද අසත් නවාවි විසින් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. ඉදිරිපත් වෙති චෝදනා පත්‍රයේ සඳහන් වන පරිදි EER 8/2017 ගොනුව අධීක්ෂණයට අසමත් වීමෙන් සහ එකී ගොනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත නීතිපති වෙනුවෙන් ලබා දිය යුතු උපදෙස් ලබා දීමට අසමත් වීම අසත් නවාවි සිදු කර ඇති වරදයි. කෙසේ වෙතත් අදාළ ගොනුව පිළිබඳ කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් සම්බන්ධයෙන් ඉදිරි විනය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම විසින් ඉල්ලා ඇති ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව මගින් 2020 දෙසැම්බර් 20 වන දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට යොමු කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙලුමෙහි නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පරිච්ඡේදයක් සටහන් කරමින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදීන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහ ඊට අදාළ පැමිණිලි විභාග කිරීමට වෙන් වූ නඩු පැවරීමේ ඒකකයක් පිහිටුවීම නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල කාර්යතුමය ගොනු සමාලෝචන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ත්‍රස්ත විමර්ශන අංශය සහ අනිකුත් අදාළ ආයතනවල ත්‍රස්තවාදී සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම්වලට දහරින් අතර මාසික සමාලෝචන රැස්වීමක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම යන කරුණු අවසන් වාර්තාවෙන් නිර්දේශිතයි. මේ අතර ජනාධිපතිවරයා වෙත බහර දුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්නනා හිමියන්ට අද පිළිගනු ලැබුවා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිකුප්ත රෝහණදිර මහතා විසින්. මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ වෙපතරපත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වනදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කොළඹ අග්‍රාධිකරු පදවියේ තීරණය පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේකක අධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා. ලබන කාඩිනල්තුමා ඇතුළු කතෝලික ජනතාව තමන්ට නිසියාකාර සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. මක්නිසාද පාස්කු කොමිෂන් මගින් සිද්ධ කරපු ක්‍රියාදාමය නිසියාකාරයෙන් ඉෂ්ට නොවීම සහ එයින් චෝදනා එල්ල කර තිබෙන්නේ කිසිසේත් එයට අදාළ නොමැති සිංහල බෞද්ධ පාර්ශ්වයන්ට සහ භික්ෂුන් වහන්සේලාට බව පෙනී යනවා. එමගින් ලෝකයට වැරදි පණිවිඩයක් ගෙනියනවා. මෙවැනි අන්තවාදී ක්‍රියාවන් වලට මූලිකත්වයේ ගත්තේ මේ සිංහල බෞද්ධ ජනතාව කියන කාරණය. එය තරයේ අපි එලා දකිනවා මේ අවස්ථාවේදී. මෙතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් අගරදගුරු අතිඋතුම් බැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අද පසුරුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් බහර දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා. මේ ත්‍රස්ත ප්‍රහාරයට මුල පුරපු සීළු දෙනාම අපි හොයන්නට ඕන. කවුද මේ ප්‍රහාරය එල්ල කරේ? කවුද මේ පිටුපස හිටියේ? මොකද්ද අදිසි හස්තය? ඒ පාස්කු ප්‍රහාර කොමිෂන් සභාව වාර්තාව අපි දකින්නේ අර්ධ වාර්තාවක් හැටියට. එදා අපිට මතකයි ඕන තරම් වීරයෝ ඉදිරිපත් වුණා මේකේ සුළු මුල හොයලා බලලා දනුවන් කරනවායි කිය. වීරයෝ ටික අද පේන තෙක් මාණික නැහැ. අයියෙන් hina වෙනව ඇරෙනව මොකක්වත් නැහැ සජිත් ප්‍රේමදාසලා කියන ඒවට. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද හිටියේ පාස්කු ප්‍රහාර කරන වෙලාවේ? එයා කැබිනට් එකේ නෙවෙයිද හිටියේ? එයා කොහෙද කොමිෂන් එකේ පත් කරනකොට හිටියේ? අපිට රිචඩ් ජාත්‍යන්තර නායකයා.
මේ බෝම්බ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමායි පූජ්‍ය ජයසුන්දරයි හේමසිරිපා නෑන්ඩුයි පොලිසිය ඩීඅයිජීලා ටික එහෙමනේ බෝම්බ ගහලා තියෙන්නේ මේගොල්ලෝ දේව නායකයෝ බලාපොරොත්තුණු කාර්ය නෙවෙයි ඉෂ්ට වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිසුන මහත්තයට කොන්දක් තියනවා නම් අද වෙනෝ තීන්දුවක් ගන්න එක්කෝ මේ ආණ්ඩුවෙන් එළියට අවිල්ලා මේ වෙනුවෙන් සටන් කරලා ඉවර වෙලා මේ රට හැමුවේ මේ මහා ම්ලේච්ඡ ප්‍රහාරය කවුද කරේ කියන කාරණාව හොයාගන්න උදව් කරන්න එහෙම නැත්නම් ඉතින් සියලු සද්ද ටික බිම දාලි වෙලා ගෝඨාභය මහත්තයා ගාව වෙලා කීකරුව ඉඳගෙන මේ තියෙන දුක්ඛ දෝමනසයන් සියල්ල විඳ දරා ගන්න අතර පත් කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි කොමිෂන් පත් කරෙත් නැහැ කාටවත් ඉලක්ක කරෙත් නැහැ කවුරුවත් එක තරහක් නැහැ ඕනට වැඩි කවුරු එක යාලුත් නැහැ ඉතින් අපි මැදිහත්ව ඉඳගෙන බලා ඉන්නවා අපි දැක්කා ඉතාම ප්‍රබල සාක්ෂි වලට මොකද උනේ කියලා සහරාන්ගේ නෝන සාක්ෂි දෙන්න ආව එක දවසයි ආවේ දෙවෙනි දවසේ කොරෝනා ආසාදිතේ බවට පත් වුණා අර සාර කියන වැදගත්ම සාක්ෂි අද ඉන්දියාවේ සැගවිලා තියෙනවා ඉයලව පොලිස් නිලධාරීන් මේක ප්‍රසිද්ධිය කියන්න බෑ කියලා මාධ්‍ය ඉවත් කළ දීපු සාක්ෂි මේ කොමිෂන් සභා වාර්තාවේ නෑ මේ පාස්කු කොමිසම ගැලවිජ්ජාවට දාපු දේශපාලන විගඩමක් විතරයි මේ සිද්ධිය ආපහු පස්සට පරීක්ෂණ යනකොට මේක ඉතාම සංවිධානාත්මකව සැලසුම් කරපු අවබෝධයෙන් හදපු කල්ලියක කණ්ඩායම වුණාම ක්‍රියාත්මක වෙච්ච එකක් කියලා දැන් සක්සුදක්සේ පැහැදිලි මේ කොමිෂන් වාර්තාවේ බුද්ධිආංශවල හිටපු TID එකේ හිටපු ප්‍රධානිය දීපු සාක්ෂිවත් නැහැනේ හරියට අර බැඳුම් කර කොමිෂන් වාර්තාවේ පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන හැංගුවා වගේ මේකෙත් පිටු නැති වෙනවා පාස්කු ප්‍රහාරින් මැට්‍රික්යට සාධාරණයක් හිටු වෙනවාද කියලා සැකේ තියෙනවා හේතුව මේක ඉතින් මහවුළු කරු කවුද කියලා මේක පෙන්වලා දෙන්නේ නැහැ ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ සමහර කරුණු කාරණා හංගලා තියෙනවා මාධ්‍ය තුල ඉදිරිපත් කරපු සාක්ෂි වලට පටහැනිව තමයි සමහර කරුණු තියෙන්නේ ඒවා අපි බලන්නවා මොකද වෙන්නේ කියලා මම බලාපොරොත්තු වෙනවා එන සතිය අපේ පක්ෂයේ වෙනුවෙන් අපේ ස්ථාවරේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කොමිෂන් සභාවේ මතය රජයේ මතය නෙවෙයි කොමිෂන් සභාව රජයට යම් යම් නිර්දේශ ඉදිරිපත් කරනවා ඒ කොමිෂන් සභාව පත් කිරීම කොමිෂන් සභාවේ වැඩපිළිවෙල කොමිෂන් සභාවේ නිගමන සම්බන්ධයෙන් අපේ කිසිම සම්බන්ධයක් දුරස්තව හෝ ඍජුව කිසිසේත් නැති බව මම අපේ පක්ෂයේ වෙනුවෙන් ප්‍රකාශ කරනවා කොළඹ වේලවිදියේ ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී කාන්තා මලරිසුරුරක් හමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අධිරෝහණ මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන්ට ලද තොරතුරකට අනුව අදාළ මලරිසුරුර සහිත බෑගය සොයාගත් බවයි. කොළඹ වේලවිදියේ ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මලරිසුරුරක් හමු වී ඇත්තේ අද පසුරු 1ට පමණ. සැකකටයුතු ගමන් බෑගයක් දුටු ප්‍රදේශවාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වේලවිදියේ පොලිසිය දැනුවත් කර තිබෙනවා. එකෙනෙක් දෙන්නෙක් එක බෑග් එක ඔබලා බල්ලා තියෙනවා ඊට පස්සේ මෙසේජ් එක දීලා තියෙනවා පොලිසියට ඇරලා බල්ලා නැද්ද කවුද ඇරලා බල්ලා නෑ ඒ තැඹිලි විකුණන එක්කෙනා දෑ තුනකට කලින්ම දැකලා තිනා පාස්සෙලා තිනා කියලා පොලිසිය මාත ආපස්සේ ඇරලා බැලුවේ මොනා තින්නේ කියලා පස්ව පොලිස් නිලසුණුකින් යොදා කරන බින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කොළඹ අධිකරණ වෛද්‍යවරිය සහ මහේස්ත්‍රාත්වරියද එම ස්ථානයට පැමිණියා හයිනි කිසියම් පුද්ගලයෙකු විසින් කාන්තා මලසිරුර සහිත ගමන් බෑග් මෙම ස්ථානට ගෙනවිත් දමන ආකාරය දක්වන CCTV දර්ශනයි මේ. කෙසේවෙතත් මෙවනතුරු අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද ආරම්භ වුණා. මෙවර විභාගය සඳහා COVID-19 ආසාදිත අපේක්ෂකයන් 38 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීම නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය COVID-19 වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී කල් දැමුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද ආරම්භ වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ මාස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දිවිනපුරා මධ්‍යස්ථාන 4513 කදී අපේක්ෂකයන් 6,22,352 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙනවා. තරුණ වර්ධකරුවන් සඳහා වෙන් වූ පාදුක්ක වටරැක සුනිත විද්‍යාලයේ දරුවන් 12 දෙනෙකුද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදයේ.
අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ තාමත් ක්‍රමානුකූලව ගැටලු රහිතව කෙරීගෙන යනවා. කෝවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙනම වැඩපිළිවෙලක් අපි කල්ලිඳම්ම සකස් කරලා තිබුණා. ඊට අමතරව විවිධ දුෂ්කරතාවයන් තිබෙන ළමයින් සඳහා උචිත වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් සකස් කරලා තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ස්ථාපිත විශේෂිත මධ්‍යස්ථාන කිහිපයකදී කෝවිඩ් ආසාදිත සිසු සිසුවියන් 38 දෙනෙකු පෙනී සිටියා. බස්නාහිර පළාතේ සිසුන් 11 දෙනෙකුත් දකුණු පළාතේ සිසුන් 6 දෙනෙකුත් සබරගමු පළාතේ සිසුන් 4 දෙනෙකුත් මධ්‍යම පළාතේ 15 දෙනෙකුත් උතුරු හා නැගෙනහිර පළාතවල සිසුන් එක්කිනා බෙගිනුත් විභාගයට පෙනී සිටි කියනවා. උතුරු මැද ඌව සහ වයඹ පළාතවලින් කිසිදු ආසාදිත අපේක්ෂකෙක් වාර්තා වන්නේ නැහැ. කෙසේ වෙතත් ගුරු සංගම් චෝදනා කළේ විභාග මධ්‍යස්ථානවල ගැටලු රැසක් පවතින බවටයි. සමහර පාසල්වල අනවශ්‍ය ලෙස ගුරුවරුන් සම්බන්ධ කරලා තියෙනවා. විදනම් වල ප්‍රථමාධාර කිරීම ප්‍රථමාධාර මධ්‍යස්ථානට එන්න කියලා විභාග මධ්‍යස්ථාන තුරට ඒ වගේම උණ බැලීම් මේ වගේ විවිධ හේතු දක්වලා විභාග මධ්‍යස්ථාන වලට බාහිර පිරිස් සම්බන්ධ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි මේ සම්බන්ධයෙන් අද දිනේම අපි විභාග කොමසාරිස්ට්ට දැනෙන්නලි කරලා මොකද සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඉතාම තර්කකාරී විභාගයක්. ඉතින් මේ විභාගයේදී විභාග වංචාවන් අවම වී යුතුයි. පසුගිය 23 වෙනිදා බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියා ගුරු විදුහල්පතිවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය කොවිඩ් එන්නත ලබා දෙන ලෙස විභාග කොමසාරිස්තුමා පසුගිය 17 වෙනිදා ලිඛිතවම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා තිබුණා එන්නත් කරන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒ ඉල්ලීමත් පැත්තකට දාලා තිබෙනවා. දවස් 10කටම ළමයි 150ක් 200ක් ඉන්න මධ්‍යස්ථානවලටත් සැනිටයිසර් ලීටර් 6ක් වගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වගේම අර ෆේස් ෂීල්ඩ් දීලා තියෙන එකයි. මෙතර විභාග රාජකාරී නිරත ගුරු විදුහල්පති සහ සෙසු කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් 19 එන්නත ලබා නොදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විභාගයට පෙනී සිටි දරුවන් වැඩි පිරිසක් පැවසුවේ මෙවර විභාගය සාපේක්ෂව පහසු බවයි. ලේසි අවුලක්. දැන් ගණන් විෂය කියන්නේ විද්‍යා විෂය කියන්නේ ෆෝන් එකක ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙමෙයිනේ. ඒ හින්දා මම හිතනවා සාධාරණයක් කරයි කියලා පොදුවේ හැම ළමෙක් වෙනුවෙන්ම. මොකදත් මල්ලේ? ලේසි ලේසි. ෂේප් අවුලක් නැහැ. සෑ මොකද? අවුල නැහොද? පේපර් එක සාමාන්‍ය හදලා තියෙනවා මේ හැමෝම ලියන්න පුළුවන් විදිහට. ඕගොල්ලන් ස්කෝලේ ගියේ නැහැනේ කාලයක්. ඒකත් එක්ක බලපෑම කොහොමද? එහෙම කියලා ලොකු බලපෑමක් නැහැ. පේපර් එක ඉතින් සාපේක්ෂව ලේසි. සෞඛ්‍ය මාර්ගෝපදේශ කොහොමද? ඒවා හොඳට තිබ්බා. සෞඛ්‍ය කොහොමද? ඒවා සුපිරියට නෙදිනා. එක්සෑම් එක ලේසි. කරන දරුව කරගනි නොකරන අය නොකරයි. මම පුජ්‍යලික අකමැති ඔන්ලයින් ක්ලාස් එකට නම්. පාඩම් කරා අපි කොරෝනා කාලේ එක හොඳට ලිව්වේ. පේපරේ හිටනවා අමාරුවක් තිබ්බ නෑ ලිව්වා. අවුලක් නෑ. ලෙගිලි මේ පරේ කරා. එකේම. ලෙගිලි එකේ කරා. මේ අතර 2004 සුනාමි ඛේදවාචකයත් සමග මව්වරුන් 9 දෙනෙකු උරුමකම් කිව් බේබි 81 යනුවෙන් ප්‍රසිද්ධියටපත් ජේරාස් අබ්ලාස්ද අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ඔහු තම මව්පියන් සමග කලුතාවිල නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා මඩකලපුව සෙට්ටිපාලය මහාවිද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ වෙත පැමිණියා. අද පැවැත්වෙන විභාගය සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ පස්වරුවේ දියණිය සමග කෝවිලකට යමින් සිටියදී ප්‍රතිආබාධයක් වලදී මව මිය යෑමේ පුවතක් පල්ලිකැලේ පෙපර් ගාඩන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. පෞද්ගලික අරමුණු දිසා දේශපාලඥයන් දේශසහගත ලෙස සිරගත කරමින් යහපාලන රජය ලබා දුන් වැරදි පූර්වාදර්ශයේ වත්මන් රජය යටතේ හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටියාරච්චි මහතා පවසනවා. ඊට අමතරව යහපාලන රජය සමයේ සිදු දේශපාලන පළකිනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. ගියාණ්ඩුවෙන් සම්පූර්ණයෙන් අපි පැහැදිලිව කිව්වා දේශපාලන පරිගැණීම් සහ දේශපාලනික වශයෙන් සිරගත කිරීම කෙරුවා. ඒ අනුව අද ජනාධිපති කොමිසමක් පත් කළා තියෙනවා. ඒ කොමිසමෙන් වාර්තාව ලැබෙනවා. ඉතින් පැහැදිලිව අපි රජයේ නිලධාරීන් සහ මේ රටේ ජනතාවට දේශපාලනීකරණය තොරව ක්‍රියාත්මක කරන අවශ්‍ය පරිසර නිර්මාණය කරන්න ඕන. අපි දැක්ක පහුගිය කාලේ කොහොමද ආණ්ඩුවේ නිලධාරීන් පොලිසිය හසුරුවපු ආකාරය කියන එක. ඒකින්ද පැහැදිලිව දේශපාලනික වශයෙන් සිරගත වෙච්ච අය වගේම දේශපාලනික වශයෙන් බොරු නඩු ගොතලා දාපු අය පිළිබඳව ඉදිරි කාලෙදී ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න. මෙච්චර පැහැදිලි සාක්ෂි තියෙද්දි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේදී දුමින්ද සිල්ලා මහත්මයා වැරදිකරුවෙක් නොවේයි කියලා හඬපට වලින් පවා එළියට ආපු වෙලාවක මේ වෙනතෙක් තාමත් දුමින්ද සිල්ලා මහත්මයාට නිදහසක් ලැබිලා නැහැ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමනි නිර්දෝෂී පුද්ගලින් යම් කිසි විදිහකට දේශපාලනය කියන්නේ ඌමනාවට යම් පිරිසක් වැරදි නැතෝ හිරේ දැම්මා නම් ඒ අයට අනිවාර්යෙන් ජනාධිපතිතුමනි නිදහස ලැබිය යුතුයි. රංජන් රාමනායක හිතා උසාවියේ තිබිච්ච ප්‍රශ්න එතුමගේ අතට ගත්තා. අධිකරණ විනිසුරු වරන්ට බලපෑම් කරලා දේශපාලන සිරකරුවන් හරියට පත් කරලා සිටින අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දුමින්ද සිල්ලා වගේ මිනිස්සුන්ව දේශපාලන හිරකරුවන් බලට පත් කරන් ගිහිල්ලා මොකද කරේ? ගිහිල්ලා අධිකරණයේ හිටපු විනිසුරු වරන් එක්ක දුරකථන සාකච්ඡා පවත්වලා
දේශපාලන ඩීල් ගහලා අන්තිමේදී රංජන් රාමනායක මාළුව නැහින්න කඩ නිසා කියන කාරණාවත් එක්ක අද හිරගෙදර බවට යන්නපත් වෙලා කියනවා. යවලාණ්ඩු කාලේ කරේ අධිකරණ හමුවේ කතාව කියද්දී අපි හැමෝම දන්නවා අපි කොන්සම් වාර්තාවල ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ ඇතුළේ ඉන්න මන්ත්‍රීවරු එළියට එයි. ඒ වගේම ඇතුළේ ඉන්න අනෙකුත් නිර්දෝෂී පුද්ගලයන් එළියට එයි. වැරදි කරුවන්ට නිසිදඬුවම් ලැබෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායකල වගේ අය දුරකථන සංවාද හරහා බලපෑම් කරලා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වගේ අය ගෙනහිල්ලා හිරේ දැම්මා. එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වෙන්න පුළුවන්. හෙට දවසේ තිස්සකුට්ටිය ආරච්චි වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. දේශපාලඥයාගෙන් පලි ගැනීම අපි තරේ හෙලා දකිනවා. අන්න ඒව තමයි මානව හිමිකම් කවුන්සිලයේ ගිහිල්ලා කතා කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේ වෙනකොට බොහොම සැදී පැහැදී ඉන්නවා දේශපාලන පලි ගැනීම නතර විය යුතුයි කියන කාරණාව. අන්න ඒ කාර්යය තරුණ මන්ත්‍රීවරු විදියට අපි බොහොම පැහැදිලිව ශක්තිවන්තව පෙනී ඉන්නවා. ආණ්ඩුවක් විදියට අපි පෙනී ඉන්නවා. ඒ නිසා නොබෝ දිනකදී දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වැනි අයගේ දේශපාලන පලි ගැනීම බොහොම පැහැදිලිව ඉදිරියට ගෙනිලා එයාට සාධාරණ ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙලේ මේ ආණ්ඩුව ඉන්නවා.